මේ කතා බලන්නකෝ. අනුකමල් සාරායක මැතිතුමාට විශ්වාස භංගයක් ගේන්න තමයි මේගොල්ලෝ ප්ලෑන් කරන්නේ. පත් වුණාට පස්සේ පොවුර පූර්ණ බල දෙලා තියෙනවා. අලුත් කැබිනට් මණ්ඩලයක් අත් කරගන්න. නැහැ උනත් ඉන්නයි උනත් ආවෝ දිනුම් දෙන්න. ජනාධිපති වුණාට පස්සේ පාර්ලිමේන්තුව විසිරන්න පුළුවන්. ඒකෝ මන්ත්‍රී මණ්ඩලයක් නැහැ, අම්පි මණ්ඩලයක් නැහැ. පාර්ලිමේන්තුව විසිරෙව්වත් ඒ තියෙන විසිරන වෙලාවට තිබුණ ඇමති මණ්ඩලය භාරකාර ඇමති මණ්ඩලයේ ශීර්ෂ පත් වෙනක. පත් වෙනක. පාර්ලිමේන්තුව විසිරෙව්වොත් තමයි ඒ භාරකාර ඇමති මණ්ඩල කතන්දරේ එන්නේ. ඕන්න ජනාධිපතිට ඊළඟ සැප්තැම්බර් මාසේ පළවෙනි දවෙනකම් පාර්ලිමේන්තුවේ කාලය තියෙනවනේ. එතකන් කැබිනට් එකක් පත් කරගෙන ආණ්ඩුව ගෙනියන්නත් පුළුවන්. අදිටියවත් අවදින රජය නැතුව අපි උදාහරණයකට ජනතාව මාලිමාව ජයග්‍රහණය කළොත් ඒකට ඔවුන්ට ඕම් ඒකට මේ හැමති මණ්ඩලයම අරගෙන යන්නේ. ඒ ජනාධිපතිට අභිමතයක් තියෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම මනාපයක් වැඩි කැමැත්තක් දක්වන්න පුළුවන් තැනත් ආවලයි කියලා විශ්වාස කරොත් ඔහු අගමැති විදිහට පත් කරන්න. මොකද ඊළඟ ඡන්දයක් එනකන් හැමති මණ්ඩලයක් නැතුව යන්න බෑ. ඒක නිසා පාර්ලිමේන්තුවේ ඉන්න එකෙන් අනිවාර්යෙන් කවුරු හරි කෙනෙක් අගමැති කරලා පත් කරන්න ඕන. හැමති මණ්ඩලයක් පත් කරන්න. ඒක මාලිමාවට ජවිපිට නැහැනේ මන්ත්‍රී. අස මොන පක්ෂේ ඉන්න අය හරි ඒගොල්ලන් පත් කරන්න. හැමති මණ්ඩලයක් තියෙන්න ඕන. අඩුම ගානේ හැමතිවරු 20 දෙනෙක් ඉන්න ඕනේ නැත්නම් මේ රට ගෙනියන්න බෑනේ. එතකොට AVP ගේ ආණ්ඩුවක් හදන්න බෑ. AVP ගේ ආණ්ඩුවක් හදන්න බෑ. ඉන්න එකෙන් කාගෙන් හරි දැන් තියෙන පක්ෂේ ආණ්ඩුවක් නැවෙන්නේ. දැන් අපි හිටියට මම හිටියේ පොහොත්ෙන් ඉවත් වෙලා ගිහලා විපක්ෂේ හිටියේ. ඒක ඉබදේ කිනෝ කැබිනට් එකේ. එතකොට රජ මේ ඉබදේ දවස් කරපුවම මන් දීලා දෙන්න. ඒ දෙන්නයි තියෙන්නේ. එතකොට මුස්ලිම් කොංග්‍රසෙන් ආපු අයගේ හැමතැනම එකතු කරපු එකක් තමයි මේ තියෙන්නේ. ඒක පොහොත් කැබිනට් එකකුත් UNP කැබිනට් එකකුත් මේ ඉත පක්ෂ ක්‍රමයේ දිය වෙලා තියෙන්නේ. UNP එකේ පාර්ලිමේන්තුවේ තියෙන එක මන්ත්‍රී ආසන. ශ්‍රී ලංකාවේ කියලා තියෙන එක මන්ත්‍රී ආසනයි. ජයිපට තියෙන තුනයි. එතකොට අනිත් පැයට මේ හැඳිනුම් පතක් නැහැ. උපංගෙයි මරන්න දෝෂාභියෝග යෝජනාව අතනක බාරගත්ත මොහොතේ ඉඳලා එයාට පාර්ලිමේන්තුව විසිරන්න බලයක් නැහැ. ඒකට අර කාලේ ඉවර වෙලා තමයි නඩුව අහලා ඉවර වෙලා තීන්දුවක් ගත්තට පස්සේ තමයි